පහුගිය කාලේ මම දේශපාලන සහ සමාජ සේවා කටයුතු කළ නිසා ගොඩක් නිර්මාණ බාර අරගෙන කාර්යබහුල නොවී ඉන්න උත්සාහ කළා. මොකද සමාජ සේවා කටයුතු වලට විවිධ වැඩසටහන් වලට නිතර දුර බැහැර යන්න වෙනවා. එතකොට බාර අරගෙන තියෙන වැඩ ඒ නිසා බාධා වෙනවා. ඒත් මම වැඩ නොකර හිටියේ නැහැ. තෝරා බේරගෙන වැඩ කළා. රුවන්ති හැබෑ ජීවිතේ අපි දකින ආදරණීය පෙම්බර අම්මමද. හැබෑ ජීවිතෙත් එහෙමමයි කියන්න බෑ හැබැයි. මගේ දරුවන්ට ලොකු නිදි දාලා සැර කරන්න යන්නේ නැහැ. එයාලා කැමති තීරණ අරන් නිදහසේ ඉන්න දීලා තියෙනවා. කොහොම වුණත් මට ගොඩක් ලැබෙන චරිත ඔබ ඔය කියන ආකාරයේ ඉවසන ආදරණීය අහිංසක අම්මගේ චරිත තමයි. රුවන්තිගේ නාමල්ගේ දුවයි පුතයි කලාවට එන්න හිතක් නැද්ද? මේ වෙද්දී දෙන්නම උසස් පෙළ කරලා ඉන්නේ. පුතා වැඩිදුර අධ්‍යාපනය හා රැකියාවක් කරන්න විදේශගත වෙන්න හිටියේ. කොරෝනා ප්‍රශ්නයක ඒ දේවල් කල් ගිහින් තියෙන්නේ. පුතාට තියෙන්නේ නාමල්ගේ හඬමයි. පුතාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. මෑතකදී පුතා ගීතේකුත් කළා. දුවටත් රංගනයට ගොඩක් ඇරයුම් තියෙනවා. නමුත් පුතා වෘත්තිමය මට්ටමින් ගායකයෙක් වෙනවටවත් දුව රඟපාන්න එනවටවත් කැමැත්තක් නැහැ. දුවයි පුතයි වෘත්තිමය මට්ටමින් කලාවට එන එකක් නැහැ. අපි දෙන්නම කලාවේ ඉන්න නිසා මමයි නාමලුයි කැමති. එයාලා කලාවට යොමු වෙනවා නම් ඒත් එයාලගේ කැමැත්තට ඉඩ දීලා තියෙන්නේ. පුතා නම් වෘත්තිමය දෙයක් කරන අතර විනෝදාංශයක් හැටියට ගායන කටයුතු කරන්න අදහසක් තියෙනවා. නාමල්ගේ කලා කටයුතු සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? පහුගිය කාලේ නම් ප්‍රසංග ගොඩක් තිබ්බා. නාමල් සුවපත් වෙලා හිටි නිසා ඒ ප්‍රසංග වලට සහභාගී වුණා. ඒත් අපේ රටට කොරෝනා ආවත් එක්ක ප්‍රසංග අඩු වෙලා ගියානේ. දැන් නම් ප්‍රසංග නැති තරම්. මේ දවස්වල එයා ගෙදරින් ඉන්න අතර එයාගේ පරණ ගීත අලුතින් පටිගත කරගෙන යනවා. සැත්කම කරලා දැන් අවුරුදු 6ක් විතර වෙනවනේ. ඒ නිසා එයා සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒ අතර නාමල්ට ජීවිත කාලෙම ගත යුතු ප්‍රතිකාර වෛද්‍යවරු නියම කළා තියෙනවා. ඒ ඖෂධ ලබා ගන්නවා. නාමල්ගේ අසනීපයත් එක්ක ගෙවූ අතීතය ගැන මොකද හිතෙන්නේ? වෙලාවකට මට ඒ ගැන මතක් වෙනකොට මේ දේවල් කරාද කියලා හිතෙනවා. ඒක පුදුමාකාර දුෂ්කර කාලයක්. නාමල් හොඳටම අසනීප වෙලා එයාව බලන්නත් ඕන. මම බාරගත් නිර්මාණවල රඟපාන්නත් ඕන. අපේ දරුවෝ දෙන්න උසස් පෙළ කරනවා. එයාලව බලන්නත් ඕන. ගෙදර වැඩ කරන්නත් ඕන. නාමල්ගේ අසනීපේ ප්‍රතිකාර ගැන බලා ගන්නත් ඕන. ඒ හැමදේම නිමක් නැතිව කළා. ওই කාලෙදී මගේ අම්මා නැති වෙනවා. අද හිතෙනවා ගැහණියක් වෙලා කොහොමද මේවා සේරම දරාගත්තේ කියලා. ওই කාලේ බාහිර සමාජයත් එක්ක ප්‍රශ්න ඇති කළා නේද? ඔව්, ඒක තමයි කිව්වේ. හැම දෙයක් ගැනම මට කල්පනා කරන්න වුණා. සත්කම කරන දවස්වල ඉඳන් අපිට ප්‍රශ්න ආවා. ඒත් මං ඒවා කාටවත් කිව්වේ නැහැ. අපිට උදව් කරන්න ආපු කෙනා ගැනත් හිතන්න ඕන කියලා තනියම මම හැමදේම දරාගත්තා. ඔක්කොම කරලා අවුරුදු 3කට පස්සේ නොහිතපු විදිහට ප්‍රශ්නයක් ඇති කළා. නාමල් අසනීප වුණ වෙලාවේ අපි ගැන වචනයකින්වත් සොයා බැලුව නැති කෙනෙක් මෙහෙම කළේ කොහොමද කියලා අදටත් හිතා ගන්න බෑ. නාමල් ඒ ප්‍රශ්නේ නිසා ගොඩක් කම්පා වුණා. බොහෝ දෙනා අසනීපේ නිසා නාමල්ගේ ජීවිතේ අස්ථිර තැනක තියලා නේද වැඩ කළේ. ගොඩක් අය එහෙම කිව්වා. නාමල් උනත් කිව්වේ මෙච්චර දෙයක් ඔයා තනියම කරන්නේ කොහොමද කියලා. මම කොහොමත් මැරෙනවනේ කියලායි. ඔයාට මැරෙන්න දෙන්න බෑ. අපේ දරුවන්ට තාත්තා කෙනෙක් ඕන. ඔයා ජීවත් වෙන්න ඕන කියලා එයාගේ හිත හැදුවා. මම හිතුවා කොහොම හරි මම ඔයාව ජීවත් කරනවා කියලා. අද නාමල් කියන්නේ ඔයා නිසයි මම ජීවත් වෙන්නේ කියලා. එහෙම කියද්දි මට මගේ ශක්තිය ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. ඇත්තටම මගේ ධෛර්ය නොතිබුණා නම් මේ දේවල් වෙනස් වෙන්න තිබුණා කියලා රුවන්ති මංගලා බොහොම සංවේදී වෙමින් අවසානයේ කියලා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.